අපේ ස්වාමීන් වහන්ස ලෝකයටම බලපාන වසංගතයක් ඇතිවීම ඇතිවීමට හේතු බුදුදහමට අනුව අපි කොහොමද පැහැදිලි කරගන්නේ අපේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම එකෙන් දැනගන්න ඕන දරුණක් තමයි බුදුදහමේ හැටියට මිනිස්යාගේ ආයුෂය කලින් කලට වර්ධනය වෙනවා අඩු වෙනවා ආයුෂ ජීවත් වෙන කාලය. ඒක සාමාන්‍යයෙන් දැන් පරිණාමවාදී වගේ කතාවක් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුදහම කියලා කියන දර්ශනේ හැටියට කලින් කලට වර්ධනය සහ අඩුවීම සහ වැඩිවීම කියන එක තියෙනවා. එතකොට ඒකෙදි මිනිස් ආයුෂයේ අඩුවීම කියන එක බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර අනුසාරයෙන් ගත්තම විශේෂයෙන් චක්කවර්ති සීහනාද සූත්‍රයේ හැටියට මිනිස්යා තුළ අකුසල ධර්මය බලවත් වෙනකොට තමයි ආයුෂයේ පරම්පරා වශයෙන් ටික ටික අඩු වෙලා යන්නේ. ඉතින් ඒකෙදි ඒ වගේම දේශනාවල දැක්වෙනවා, ඒ කියන්නේ විශේෂයෙන් අටුවාවල එහෙම දක්වලා තියෙනවා. ඒ වගේම බුද්ධ දේශනාවෙත් යම් ප්‍රමාණයකට දැක්වෙනවා මේ විදිහට මිනිස්සු අතර අධර්මය රජයනකොට මනුස්ස ලෝකයේම ලොකු පරිහානියක් සිදු වෙනවා. ඒක විශේෂයෙන් මේ බාහිර පරිසරයට පවා බලපානවා කියලා කියනවා. ඒක මිනිස්යාගේ හිත්වල ඇතිවන කෙලෙස් නිසා සහ කෙලෙස් නිසා සිදු කරන ක්‍රියාකාරකම්. අධික පරිභෝජනය, ගස්වැල් විනාශ කිරීම, පරිසර දූෂණය මේ හැම එකක්ම ඉතින් කෙලෙස් නිසා වෙච්ච දේවල් නේද? කෙලෙස් නිසා අපි කෙලෙස් ඇතිවීම නිසා බාහිර පරිසරයට බලපාන එකක් තියෙනවා. කෙලෙස් මත පදනම් වෙලා තියෙන ක්‍රියාකාරකම් නිසා වෙන හානිය කියලා කිව්වා. ඉතින් මේ නිසාම පරිසරයේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. මිනිස් ආශ්‍රය පිරහැගෙන යනකොට වර්ධනය වෙනකොට ඒක අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ කියන්නේ මිනිස්සු බාධක ප්‍රමුණ කරනකොට ඒක පරිසරයටත් යහපත් ආකාරයට බලපානවා. ඉතින් ඔය වගේ අකුසල ධර්ම වර්ධනය වෙනකොට ලෝකයේ ලෙඩ රෝග හට ගන්නවා කියන ධර්මතාවයක් බුදුදහමේ සඳහන් වෙනවා. ඒක පාරිසරික වශයෙන් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ චර්යා රටාවල වෙනස්කම දැන් උදාහරණයකට අධික කෑදරකම නිසා ආහාර අනුභව කරනවා කියන එකට අපිට කාටවත් චෝදනා කරන්න බෑනේ. ඒක අපේම වරදක්. ඒක අපේ කෙලෙස් වලින් අපි ඇති කරගත්ත ප්‍රශ්නයක්. ඉතින් ඒ විදිහට ගත්තම හැදෙන හැම රෝගයක්ම ලෝකයේ මිනිස්සුන්ගේ කෙලෙස් නිසා බාහිර පරිසරයට බලපාලා ලෝකයේ සිද්ධ වෙච්ච වෙනසක් කියලා ගන්නට බෑ අපිට. හැබැයි ඒ බාහිර පරිසරයේ වෙනස්කම් සිදුවීම නිසා යම් යම් රෝගාබාධ ලෝකයට මතුවෙන්නට පුළුවන්. ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම බුදුදහමේ හැටියට. ඒ කියන්නේ ඒ වගේ දේවල් පරිසරයේ යම් යම් වෙනස් වීම නිසා මිනිස්සු අතර රෝගාබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ නොසලිකලිකම නිසා අනවශ්‍ය රෝග අපි ඇති කර ගන්නට පුළුවන්. මේ දෙකම අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා දැන් කෙනෙක් අහන්න පුළුවන්, ඇයි බුදුදහම අනුව මේ වගේ වසංගතයක් ආවම මොකද හේතුව? මිනිසුන්ගේ වරදක්ද? දැන් උදාහරණයකට දැන් අද කාලයේ සමහර අය චෝදනා කර ගන්නවා. අහවල් රටින් මේක නිපදෙව්වා. ඒක ලැබ් එකකින් මේක ලීක් වුණා. සමහර කෙනා සතෙක්ගෙන් මේක සම්ප්‍රේෂණය වුණා. මස් අනුභව කරපු නිසා සම්ප්‍රේෂණය වුණා කියලා නානා විදිහේ උපකල්පන තියෙනවා. ඒ වගේ උපකල්පන සහ ඒවට සාධකත් යම් යම්මයි ඉදිරිපත් කරනවා. අපි දැන් ඒකෙන් අහවල් දේ නිසා සිද්ධ වුණා කියලා කියන එකට වඩා අපි බලමු ධර්මානුකූලව මොනවද විය හැකි සම්භාවිතාවන් කියන එක. අපිට ඒකාන්ත උත්තරයක් දෙන්නට බෑ අපි වගේ සත්වයන්ට. මේ නිසයි මේක ඇති වුණේ කියලා. ඒකට එහෙනම් විශේෂ ඥානයක් නැත්නම් විශේෂ පරිශ්‍රණයක් තියෙන්නට ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් බුදුදහම අනුව මේ වගේ අවස්ථාවල තමයි වසංගත ඇති වෙලා තියෙන්නේ කියලා. එකක් තමයි මනුෂ්‍යයාගේ කෙලෙස් ධර්ම බහුල වෙනකොට සහ කෙලෙස් නිසා සිදු කරන ක්‍රියාකාරකම් හේතු කරගෙන පරිසරයේ යම් යම් වෙනස්කම් සිදු වෙලා පරිසරයට හානි සිදු වෙලා නානා විදිහේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම දැන් උදාහරණ විද්‍යාත්මකව ගත්තම ලෝකයේ පොළොවේ තියෙන හැංගිවිලා තියෙන වෛරස් එළියට එනවා කියලා කුත් සමහර තැන්වල කියලා තියෙනවා. ඊළඟට එකක් තමයි මේ අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ බුද්ධ දේශනාවල හැටියට මේ අඩු ආයුෂ තියෙන කාලවල විතරක් නෙවෙයි මේ වසංගත රෝග තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කතා ප්‍රවෘත්තියක දැක්වෙන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඒ කාලේදී මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයක් ලෙස දක්වලා තියෙන්නේ. ඒ කාලෙදී මේ එක්තරා හිමාල පර්වතයේ විෂ පුෂ්පයක් පිපිලා ලොකු දුර්ගන්ධයක් ඇවිල්ලා ඒ හේතු කරගෙන බොහෝ පිරිසකට රෝගාබාධ වුණා. රෝග හතුර වුණා. මේ වගේ රෝගයක් ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ සහ අග්‍රශ්‍රාවක දෙපළ විසරක් නිසබ අනෝම කියන අග්‍රශ්‍රාවක දෙපළත් අනෝමව දැස්සේ බුදුරන් වහන්සේට හැර ඒ තුන්නම බේරෙනවා. අනිත් සියලු දෙනාටම මේ රෝගය වැළඳෙනවා. එතකොට ඒකට සූපත් කරන්නට බෙහෙත අරන් ඉන්නේ එක්තරා ඍෂිවරේ. ඒ ඍෂිවරයා තමයි අපේ බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ ලෙස පත් වෙන්නේ. අහලා තියෙන නේද බක්කුල මහරහතන් වහන්සේ. නිරෝගී පුද්ගලයන් අතරින් අග්‍රයින්. ඒ විශේෂ කර්මයක් සිද්ධ කරා. රහතන් වහන්සේලා දහස් ගාණක් ලක්ෂ ගාණක් සූපත් කරා කියලා තමයි දැක්වේ. ඒ නිසා මේ දීර්ඝායුෂ්ක ඇති කාලවලත් මේ වගේ රෝගාබාධ වසංගත තත්ත්ව ලෝකේ ඇති වෙලා තියෙනවා. ඒකත් අපි හිතේ තරා ගන්නට ඕනේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී ඔය සාමාවතී විසවගේ වස්තුවේ කතාවෙදී දැක්කෙනවා මේ අහිවාතක කියලා රෝගයක් ඒ මුළු ප්‍රදේශයම වසා ගත්තම ඒ කාලේ තිබිලා තියෙනවා මේ විශේෂ කෙමක් ඒකේ හැටියට මේ බිත්තියක් කඩාගෙන තමයි යන්නට ඕනේ එතකොට බේරෙනවා කියලා ඒකෙතෙක් දුරට සාර්ථකද නැද්ද නැහැ නමුත් ඒ කාලේ මිනිස්සු අතර විශ්වාසයක් තිබිලා තියෙනවා එහෙම කඩාගෙන ආපු කෙනෙක් තමයි සාමාවතී විසව අහලා තියෙන සාමාවතී කියලා හරි ප්‍රසිද්ධ විසවක් හිටියානේ ඉතින් ওই විදිහට ගත්තම බුද්ධ කාලෙත් මේ වසංගත தত্ত্ব තිබිලා තියෙනවා අතීත බුද්ධ ශාසනවලත් මේ தত্ত্ব ඇති වෙලා තියෙනවා එනිසා අද කාලෙත් අපි දැක්තම අවුරුදු 100කට මේ මේ කිට්ටු භාගයේදී අවුරුදු 100කට වරක් වසංගත தত্ত্ব ඇතුණා කියලා ඉතිහාසමය තොරතුරු තියෙනවා ඉතින් ඒ නිසා අපිට බුදුදහම හැටියට කියන්නට වෙන්නේ අපි කෙලින්ම මේකේ චෝදනාව මිනිස්සුන්ගේ පැත්තට දානවා සමහර කෙනෙක් අපිට කියන්නට වෙන්නේ මම දන්න ධර්මයේ හැටියට මෙතනදී මිනිස්සුන්ගේ කෙලෙස් මට්ටම් හේතු වෙලා තියෙනවා බුදුදහමේ හැටියට පරිසරයට ලොකුවට බලපාලා තියෙන කෙලෙස් අධික වෙන අවස්ථාවවලදී ඒ වගේම තව එකක් තමයි නානා විදිහේ ක්‍රියාකාරකම් නිසා පරිසර දූෂණය හේතු වෙන්නට පුළුවන් යම් යම් පරිසරයේ සමතුලිතතාව බිඳීම් කියන එක යම් යම් දේවල් වලට ඒ වගේම කෙලෙස් සහිතව කරපු පරිභෝජන දැන් සතෙගෙන් එහෙම ආවනම් ඒ කෙලෙස් හේතු කරගෙන ඒ අනවශ්‍ය ආහාර පාන ආදී පරිභෝග කිරීම නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්නට පුළුවන් බැරි වෙලා හරි මේක මිනිසුන් නිර්මාණය කරපු එකක් නම් ඒ ද්වේෂ සහගත ලෝභ සහගත සිතෙන් මිනිසුන් නිර්මාණය කරපු එකක් වෙන්නට පුළුවන් මේ විදිහට ගත්තම ওই වගේ හේතු සාධක අපිට පෙන්වන්නට පුළුවන් මේ වසංගත තත්වයක් ඇතිවීමට ඒ කියන්නේ මට ඒකාන්ත මේ හේතුවෙන්මයි කියලා කියන්නට තරම් හැකියාවක් නැහැ මිනිසුන්ගේ කෙලෙස් බදික වීම නිසා පරිසරයට ඒ කිරණ වගේ වලින් බලපෑම නිසා ඇතිවෙච්ච අසමතුලිතතාවය යම් වෙලයකට හේතු වෙන පුළුවන් වසංගතයකට ඒ වගේම මිනිසුන්ගේ තියෙන යම් යම් ක්‍රියාකාරකම් හේතු වෙන්නට පුළුවන් ඒ වසංගත තත්වයකට ඒ වගේම මිනිසුන් නිර්මාණය කරපු එකක් සමහර වෙන්නට පුළුවන් ඒ වගේම අපි දැනගන්නට ඕනේ මිනිසුන් යහපත්ව සිටි කාලවලදී ස්වභාවික ක්‍රියාවලියක් ලෙසත් මේ රෝගාබාධ ඇති වෙලා තියෙනවා. ඒ නිසා සමහරලාට ස්වභාවිකව පරිසරයේ තිබිච්ච ලෝකයේ තිබිච්ච වෛරසයක් මතුවෙලා ආපු දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ සම්භාවිතාවල් ටික තේරුම් ගැනීම තමයි මුලින්ම කළ යුත්තේ බෞද්ධයන් වශයෙන් එකපාර අදහස් වලට තීරණ වලට පැමිණෙනවට වඩා.